මිනිසුගේ හැකියාවන් ශක්තිතාවයන් කුසලතාවයන් එහෙම් පිටින් මේ දේශපාලඥයන් විසින් අවස්ථාවාදී දේශපාලනය විසින් එහෙම් පිටින් නැති කළා දාලා හැකියාවන්ත වෙච්ච මිනිස්සු රට ඇතහැරලා දාලා ගිහිලා වෙන රටවල වුණා නාසා ආයතනවල එහෙම නැත්නම් ජපානයේ කර්මාන්ත ආයතනවල ප්‍රධානීන් බවට පත් වෙලා හඳට යන මිනිස්සුන්ගේ කර්මාන්ත හදන ඒ නැත්නම් ඒ හදන යානාවේ ඉංජිනේරු ප්‍රධාන ඉංජිනේරු බවට පත් වෙන්න ඉරහඳ ෆොටෝ ගන්න කැමරා හදන්න පුළුවන් දක්ෂ අන්වික්ෂයන් හදන්න පුළුවන් මිනිස්සු බවට පත් වෙලා මිනිස්සු රට ඇතහැරලා දාලා ගිහින් ඉවරයි මේ රටේ මේ සියලු හැකියාවන් මිනිසුන්ගේ සදාචාර ගති මිනිසුන්ගේ ඇත්ත කියන தත්ත්වය මිනිසුන්ගේ ඒතිවිච්ච ගුණ ධර්මයන් එහෙම් පිටින් මේ දේශපාලන ඉවර කළා දාලා ඉවරයි මුළු මහත් රටේ ගත්තහම ආගමික නායකයින් ගත්තහම ආගමික නායකින්ගේ පක්ෂපාතී වෙලා ගෝත්‍රික වෙලා ඒ ගෝත්‍රික හාමුදුරන් වහන්සේලා අනිකුත් පාදස්ලා අනිකුත් පූජකවරු එක එක පැතිවලට කඩ යන මට්ටමට පත් වෙලා මේ අරහත් දජය ඉතාම නරක විදියට දේශපාලනයට පාවිච්චි කරන මට්ටම් පත් වෙලා ආගමික බලන්තියේ තියෙන එ නැත්නම් ආගමික පූජකවරුන්ගේ තියෙන පූජිකත්වය ඒ වටිනා පූජනීය තත්ත්වය බිඳ හෙලා තියෙනවා මේ කැප දේශපාලන විසින් තවම අපට ආරක්ෂා වෙලා තියෙන්නේ මේ වටිනා පරිසර පද්ධතිය විතරයි අපි මුන්ට ණය නොවේ වතුර ටිකක් බොන්නේ මේ දවන්ත පාරිසරික පද්ධතිය සිද්ධ කරන අති දවන්ත ජෛව විද්‍යාත්මක හේතු කොටගෙන අපි බය නැතුව කෙල උස්ම ටිකක් ගන්න අපට පුළුවන් වෙලා තියෙන්නේ මේ ජෛව විද්‍යාත්මක ආරක්ෂා වෙලා තියෙන නිසා මේ ගහකොළ තියෙන නිසා මේ තියෙන පාරිසරික පද්ධතිය තියෙන ටික නිසා අපි තාම ඔක්සිජන් වලට ණය වෙලා නැහැ අපි තාම වතුර බොන්න ණය වෙලා නැහැ අපි තාම උස්ම ගන්න ණය වෙලා නැහැ අපි තාම මේ නිදහස්ව මේ පරිසරය ඇතුළේ ජීවත් වෙන ණය වෙලා නැතුව ජීවත් වෙලා තියෙන්නේ අපි ස්වාධීන මිනිස්සු හැටට අද ඇලක දොලක පැනලා නා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ නිදක් කපල වතුර ටිකක් අරන් බොන්න කාගේවත් හිඟා ගන්න නැතුව මැරෙන්න නැතුව ජීවත් වෙන්න දින හතක් පුළුවන් වෙලා තියෙන්නේ මේ තිර ස්වාභාවික පරිසරය නිසා අද ඒකකට අත තියලා අද ඒකකට අත තියලා අති දැවන්ත පාරිසර විනාශයක් ගෝඨාභය නන්දසේන මහත්මයාගේ ආණ්ඩුව කාලේ සිද්ධ වෙමින් පවතිනවා එතුමාද වැලිපාරක් අස්සේ ගිහිල්ලා එතුමාද නිලධාරීන් එක්කහු කරගෙන බුරු මීඩියා ෂෝක් දැම්මට එතුමා දන්නව එතුමා විසින් කරන මේ පාරිසරික විනාශය පිටිපස්සේ පීබී ජයසුන්දරලා බැසිල් රාජපක්ෂලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මම දන්නව මේව සමහරක් මාධ්‍යවල ප්‍රචාරය කරන්න බැරි වෙයි. හැබැයි බැරි වුණත් යම් විදියකට හරි මතවාදීව මේ රට ස්ථාපිත කළ යුතුයි. මේක පිටිපස්සේ මේ දවන්ත පාරිසරික විනාශ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඔවුන් සරල විශ්වාස කරන දේ තමයි මේ වනාන්තර පද්ධතිය කුණුකොල්ලට බහුජාතික සභාගම් වලට විකුණලා ඒ සල්ලි වලින් ඒ ඩොලර් වලින් ඒ කොමිෂන්ලින් කොහොමද ඊළඟ අවුරුදු පහ දේශපාලන ගේමක් ගහලා ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි සරලව කල්පනා කරන්නේ. සිංහරාජ කපන්නේ නැහැ කියන මහත්තුරුන්ට අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට අර ගිහිල්ලා එහේ අර ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. අර මේ മന്ത്രി කෙනේ පොහට්ටුවේ මේ කද්ද මේ මිනිස්සුගේ නම මේ මේ කලවාර මේ 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 මන්දකි මාසාකච්ඡාවක් තියෙනවා. ඒ මිනිස්සේගේ තමයි ওই සිංහරාජේ තියෙන වැඩි හරියක්ම වනෝද්‍යානය ඇතුලේ තියෙන මණික් පතල් ටික. ඒ මිනිස්සේ තමයි වල්ලපට්ට කපුල පහුගිය කාලේ මේ වැරදි ක්‍රියාකලාපයන් සිද්ධ කළ දඩුමල් ලැබු මුද්ගලය. ඔහුගේ හෙංචයිය තමයි දිගින් දිගටම ওই සිංහරාජේ විනාශ කරමින් ඉන්නේ. ඊයේ සුදු වැඳුමක් අරන් ගිහිල්ලා අර භාග්‍ය ගීගාවට ගිහිල්ලා අර කැලේ කපුනෝ තැනට ගිහිල්ලා බොරු මීඩියා ෂෝ එකක් දාන්න පුළුවන් නම් එන්න කියන්න විවෘත සාකච්ඡාවක් කරන සිංහරාජ්‍ය අතිදවන්ත පාරසරික විනාශයට ওই මිනිස්සයා වක් කියන්න. ඉතින් මේ ජනක වක්කුඹුර. ජනක වක්කුඹුර කියන මෙන්න මේ හාදයක් කැලෑ සතෙක්. කැලෑ සතෙක් ඒ සතා තමයි ওই පරිසර වනාන්තර කැලෑ සතු කියන්නේ මේ විද්‍යා විද්‍යාත්මක සතු. ඒ සතු නෙවෙයි කැලෑ සතු විනාශ කරන සතු. ඒ සතා තමයි ওই විනාශ කරද්දී ලැජ්ජ නැතුව කතා කරන. අපි කියන්න කැමති ලංකගම පාරක් කැපුවා අපි ජනාධිපතිවරෙන් අහන සිංහරාජයට හානියුන් නැහැ කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. කොයි IAI එකක් ගත්තේ මුකුත් නැහැ. අද කතා කරන චමර රාජපක්ෂ මහත්තයා සිංහරාජය ඇතුළේ වැවහදන කතාවක්. පැහැදිලිව සිංහරාජය ඇතුළේ වැවහදන්නේ නැහැ. සිංහරාජය ඇතුළේ වැවහදන්නේ නැහැ. චමර රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ ප්‍රධානම හෙට අනිද්ද පටන් ගන්න ව්‍යාපෘතියට එල්ල විය හැකි විරෝධය වෙන විදියකට මඩ පවත්තන්න. මොකද්ද විරෝධය? එතුමා කියනවා සිංහරාජය අපි වැව් දෙකක් හදනවා කියලා. දැන් පරිසර කාර්ය ඔයසුෙච්චා සංගීතන ඔක්කොම ගහන්න ගන්නවා අම්මෝ සිංහරාජ හදන් දෙන්නේ නැහැ කියලා. එතුමා හෙටානිද්දේ ව්‍යාපෘති පෙන්වලා කියනවා නෑ නෑ මේ විරෝධතා සැලකිල්ලටගෙන අපි සිංහරාජයේ පැව් හැදීම නතර කරා දැන් හදන්නේ දෙල්ලවරක් සිටේ වට කළා පරිවාර රක් වනාන්තර ටික යට කරලා.
දැන් මොකද්ද මේ කරන්නේ සිංහරාජය හැදෙන්නේ ඇත්ත හැබැයි සිංහරාජය කියලා කියන්නේ පරිවාර රක්ෂිත වනාන්තරින් එකතු වෙච්ච වනාන්තර පද්ධතියක් ඒ පද්ධතිය ඇතුලේ තමයි මේ වතුර ව්‍යාපෘතිය නැත්නම් මේ කැනල් වලින් මේ ඇතුලේ වතුර ව්‍යාපෘතිය හදන්නේ breaking.lk